වහන්සේ ශාන්ත ෆ්‍රැන්සිස් බැසිලික මේ ඔයාලට පේන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ අති පූජනීය දේවස්ථානයකට. ඉතින් ඇත්තට මතක් වෙද්දි හිරිගඩු පිපෙනවා. මේ අපේ ඇස් පනා පිටම අපි විශ්වාස නොකරන දෙයක් අපිට බලන්න තියෙනවා. ඉතින් ඔයාලා අහලා තියෙනවද, අපි මැරුණහම අපේ ශරීරයට සිද්ධ වෙන දේවල් ගැන. ඒ වුණාට අද අපි මේ බලන්න යන දේ අපිට ඇස් අදහා ගන්න බැරි දෙයක්. ඇත්තටම අපි කවදාවත් දැකලක් නැති දෙයක්. 2006 මියගිය සිරුරක් අදත් ඒ විදිහටම තියෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඉතින් අද අපි ඒ දේ ඇස් පනා පිටම දැක ගන්නයි යන්නේ. ඉතින් අපි පින් කරලා තියෙනවා ඒ වගේ දෙයක් බලන්න, ඒ වගේම ඒ වගේ දෙයක් ඔයාලට පෙන්වන්න. එහෙනම් මේ විශ්මිත දේවස්ථානයට දැන් අපි යන්නයි හදන්නේ. ඉතින් ගොඩාක් හාස්කම් තියෙන ඒ දේවස්ථානයට ගිහිල්ලාම බලමු. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු ඒ සාන්තුවරයාගේ අති පූජනීය සිරුර අදටත් විශ්මිත ලෙස වෙනස් නොවී තියෙන ආකාරය. එහෙනම් අපි ඇතුළට යමු.
දවසේද යාලුනේ අපි මුලින්ම ගියේ අසීසිවල තියෙන ප්‍රධානතම දේවස්ථානය වෙන සාන්ත ෆ්‍රැන්සිස් බැසිලිකාවට. මේ දේවස්ථානයේ පිහිටලා තියෙන්නේ උම්රියා පළාතේ අසීසි කියන නගරේ. එන කෙනෙකුට හොයාගන්න හරිම ලේසි. මම මේකේ ඇඩ්‍රස් එක ඔයාලට කියන්නම්. පියාත්සා සන් ෆ්‍රාන්චෙස්කෝ අසීසි. මෙහි ගෘහ නිර්මාණ ශිල්පීන් වෙන්නේ එලීනා ද කොර්තෝනා, ලාපෝ තෙදෙස්කෝ, බෙර්නාර්දෝ රොසෙල්ලීනෝ කියන කට්ටිය. ඒ වගේම මේ දේවස්ථානය රෝමානු කතෝලික පල්ලියක් ලෙස හඳුන්වනවා. 1230 සිට සෙරාෆික් සාන්තුවරයාගේ දේහය සංරක්ෂණය කර ආරක්ෂා කර ඇති ස්ථානය තමයි මේ ඔයාලට පේන්නේ. මේ ස්ථානයක් විවිධ හාස්කම් සිදුවන ස්ථානයක් ලෙස හඳුන්වනවා. 2000 මේ බැසිලිකාව යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වෙලා තියෙනවා. මෙය ඉතාලි ජාතික ස්මාරකයක් ලෙසත් හඳුන්වනවා. දින දැන් මේ යනවා කාර්ලෝ අකුතිස් කියන සාන්තුවරයාගේ දේහය බලන්න. මේ අපි දැන් බලපු පල්ලියේ ඉඳලා ටිකක් දුර යන්න ඕනේ. ඔව් ටිකක් දුර යන්න ඕනේ. යමු යමු. හසි. පඩිපෙල් ගොඩක් නැංග කාලේ.
1991 වර්ෂයේ ලන්ඩන් නුවර උපත ලබන කාර්ලෝ අකුතිස් සාන්තුවරයා ධනවත් පවුලකට හිමිකම් කියන ඉතාලි ජාතික දෙමාපියන්ට දාව උපත ලබනවා. ඉන්පසුව ඔවුන් ටික කලකදී ඉතාලියේ මිලානෝ නගරයට පැමිණෙනවා. ඔහුට අවුරුදු 7 දිව්‍යසත් ප්‍රාසාදය ලබා දීමට දෙමාපියන් කටයුතු කරනවා. එතැන් සිටම ඔහු නිතරම පූජාවන් වලට සහභාගී වීමටත් ආගමට දහමට වැඩි නැඹුරුවක් දක්වනවා. මේ සාන්තුවරයා පොඩි කාලේ ඉඳලම දුප්පත් මිනිස්සයන්ට උදව් කිරීමට හරිම කැමැති. ඔහුගේ උපන්දින වලට ලැබෙන තෑගි මුදල් එකතු කරලා දුප්පත් මිනිස්සයන්ට බෙදලා දීලා සතුටු වෙනවා. ඒ වගේම ඔහු හාස්කම් සිදුවන දේවස්ථාන හොයලා ඒවට තමන්ගේ දෙමාපියන් එක්ක යන්න ප්‍රියතාවයක් දක්වලා තියෙනවා. කාර්ලෝ අකුතිස් සාන්තුවරයාට අවුරුදු 15 ලියුකේමියා රෝගය වැළඳෙනවා. එය දැනගෙන දවස් 3 ඔහු ජීවිතෙන් සමුගන්නවා. ලෙඩ වෙලා ඉන්න දවස් 3 ඔහුගේ මුවග රැඳුණු දෙයක් තමයි මාගේ දුක් වේදනාව මා ලබා දෙනවා ශුද්ධ වූ පියතුමන්ට. සියලු පවෙන් පිරිසිදු කොට කෙලින්ම ස්වර්ගයට යාමට ඉඩ සැලැස්සීමට. ඒ වගේම මේ සාන්තුවරයා මිය යන්න මාස 2 කලින් ඔහුගේ කම්පියුටරේ ලියලා තිබුණු දෙයක් හමු වෙනවා. ඔහු ලියලා තියෙනවා ඔහුගේ බර කිලෝ 70 ආව ගමන් ඔහු මිය යන බව. ඉතින් ඔහු මිය යද්දී ඔහුගේ බර කිලෝ 70 සම්පූර්ණයි. කාර්ලෝ අකුතිස් සාන්තුවරයා ඔහුට වයස අවුරුදු 15 2006 ඔක්තෝබර් 12 මිලානෝ නගරයේදී මිය යනවා. ඔහු මිය යාමට පෙර ඉල්ලීමක් කරලා තියෙනවා අසීසි නගරයේ භූමදානය කරන ලෙසට. ඉතින් ඔහුගේ දෙමාපියන්, ඔහු ආශ්‍රය කරපු යාළුවෝ, මිතුරන් සියලු දෙනා අදටත් ජීවත් වෙනවා. හාස්කම් රැසක් සිදුවන මේ අරුම පුදුම කාර්ලෝ අකුතිස් සාන්තුවරයාගේ මృతදේහය මිහිදන් කරලා වසර 12 පසුව 2018 නැවතත් ගොඩගන්නවා. ජීවත්ව සිටියේදී වගේම සියලුම දේවල් ඒ විදිහටම කිසිම වෙනසක් නොවි තිබීමම පුදුමයට කරුණක්. අපි මෙතුමා සමග කරපු කතා බහේදී වැඩිදුර තොරතුරු හාරා උස්සද්දී මෙතුමා අපට කිව්වේ සමේ ආරක්ෂාවට, සමේ මතුපිට ආරක්ෂාවට සිලිකන් වර්ගයක් ආලේප කරලා තියෙන බවයි. ඇත්තටම අපි මේ සාන්තුවරයාගේ දේහ ළඟට දකින විට හරිම ලස්සනයි. ඒක ඔයාලටත් මේ වීඩියෝ බලද්දී පේනවා, හැඟෙනවා නොඅනුමානයි. ගරු ෆ්‍රැන්සිස් පාප් තුමානන් විසින් 2020 ඔක්තෝබර් 10 දින කාර්ලෝ අකුතිස් සාන්තුවරයා භාග්‍යවරයට එසවීමේ උත්සවය ඉතාලියේ අසීසි නගරයේ සිරුර තැන්පත් කරලා තියෙන දේවස්ථානයේදී සිදු කරනු ලැබුවා. 21 වන සියවසේ බිහිවුණු ඩෙනිම් අඳින, ජැකට් අඳින, මොබයිල් ෆෝන් පාවිච්චි කරන, කම්පියුටර් පාවිච්චි කරන අපේ කාලේ සාන්තුවරයාගේ ආශ්චර්යමත් සියලු දේ ඇසීමටත් දැක බලා ගැනීමටත් අපි මෙන්ම ඔබත් පින් කර ඇති බව මට හැඟෙනවා. මොකද අපි අහලා තියෙන කතා කිස්තු පූර්ව, කිස්තු වර්ෂ, ඒ වගේම ගොඩාක් පැරණි කතා ප්‍රවෘත්ති නිසා අද අපේ ඇස්පනා පිටම අපට දැක ගන්න ලැබෙන අපේ කාලේ සාන්තුවරයාගේ මේ ආශ්චර්යමත් කතාව අපව පුදුමයටපත් කරනවා නොඅනුමානයි. ඉතින් අද වෙද්දි තරුණ පිරිස ගොඩාක් අසීසි නගරයට මේ දේවස්ථානයට පැමිණෙනවා කාර්ලෝ අකුතිස් සාන්තුවරයාගේ දේහ බැලීමට. ඒ වගේම ඒ පිළිබඳ තොරතුරු සොයලා හොඳ දේවල් කිරීමට. ඉතින් අපිට මේ සාන්තුවරයා ඔප්පු කරලා තියෙනවා හොඳ දෙයක් කළොත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන බව. ඉතින් අපේ හැම ආගමකම අපට කියලා දෙන්නේ හැමෝටම උදව් කරන්න, ඒ වගේම හොඳ දෙයක් කළොත් හොඳ දෙයක් ලැබෙන බව.
සල්ලි දාන කරන්නේ. ගයිස් අද අපි බ්ලොග් එක ඉවර කරන්නයි හදන්නේ. අසීසි නගරේ පල්ලි 3කට අපි ගියා. ඉතින් ගයිස් මේ ඔයාලට පේන දේවස්ථානේ තමයි කාර්ලෝ අකුටිස් කියන 21 වෙනි සියවසේ සාන්තුවරයාගේ දේහය තැන්පත් කරලා තියෙන්නේ. ඇත්තටම අපි අපේ සියසින් දකිද්දී අපිට අදහගන්න බෑ මේ ඇත්තටම මේ මාර හාස්කම් තියෙන තැන. ගෞරවණීයව নমস্কারය කරන ගමන් අපි අද vlog එක අවසන් කරන්න හදන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා ඉතාලියේ ඉන්න අයටත් මේ වගේ විශ්මිත දෙයක් බලන්න එන්න කියලා. ඉතින් අදට අපි අපේ vlog එක ඉවර කරන්නයි හදන්නේ. ආයෙත් ලස්සන වීඩියෝකින් අපි ආයෙ හම්බෙමු. ගිහිල්ලා එන්න. චාෝ.